ప్రవాళీషు గచ్చంతు దేవతా సద్ధమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మశ్రవణకాలో అయం వదంతా ధమ్మశ్రవణకాలో అయం వదంతా ధమ్మశ్రవణకాలో అయం వదంతా నమో తస్సే భగవతో అర్హతో సమ్మా సంబుద్దస్సే నమో తస్సే భగవతో అర్హతో సమ్మా సంబుద్దస్సే నమో తస్సే భగవతో అర్హతో సమ్మా సంబుద్దస్సే ఇదమవోచ భగవా మగధేషు విహరంతో పాశానకేచేచియే పరివారక షోడశానాం బ్రాహ్మణానాం అజిట్టో పుట్టో పుట్టో పాణ్యే వ్యాఖాసి ఏకమేకస్సపి చేపి పాణ్యస్స అత్తమన్యాయ ధమ్మమన్యాయ ధమ్మానుధమ్మం పటిపజ్జయ్య గచ్చత్రేవ జరా మరణస్స పారం పారకాంగమాన్యా ఇమేదమ్మాతీతి అతి పూజనీయ అతి గౌరవనీయ అపట అవసరాయి అపే ఉడగమ సుమంగళ అపే హామతురన్ వహన్సే ఇవగేమ గౌరవనీయ అపే రేవత హామతురన్ వహన్సే ఇవగేమ అపే గౌరవనీయ సుమేద హామతురన్ వహన్సే ఎతులు పూజనీయ వందనీయ మహాసంగరత్నీ అవసర సదావంత సత్పురుష పిన్నతుని అపి దీర్ఘకాళయ పారాయణ వాగ్గే సాకచ్ఛా కళా అదత్ అపి సాకచ్ఛా కరాన్నే ఈ పారాయణ వాగ్గేమై ఇదిం ఈ పారాయణ వాగ్గే బాబారి బమున మే కొసొల్ మహా రజ్జురువాంగే పురోహిత బమున పసే నది కొసొల్ రజ్జురువాన్గే ఏ పురోహిత భావేటత్ పత్తిలా ఇన్ అనతురువ పెవిదివిలా విశాల పిరిసత్ సమగిన్ ఉద్యానీమ వాసే కళ ఇతన అపహసు నిసా భావరి బమున గోదావరి కీన గంగా తీరే అస్సక కీన రటత్ మూలక కీన రటత్ కీన మీ రటవల్ దికాతర వాసే కరమిన్ మీ బహో ధ్యాన వడమిన్ గుణదహం వడమిన్ వాసే కళా ఇది ఈ అతరతుర వసరకట సరయాక్ విశాల దానియాక్ దినవా ఇమి దవసాక్ మీ దాని ననతురువ బావారి బమున మునగహింటాపు బమునె కహవను పాన్సీయాక్ ఇల్లనవా కిలిటి ఊసురి రక్కతివ బహో కాలకిన్ నాన్ని నెతి నిసా కిసకేసికట ఎలిలా ఇవగీమ వస్త్రాదియత్ భోసేన్ దుర్వర్ణవున బమునే సాపకరణమ కావడు పాన్సీయక్ ఇల్లనమ బాబరి బమునట ఇక దెంట విధియక్ నెతే కివ్వామ సాపకరణమ ముదునత్ ముదున తెడేవా కీల బాబరి బమున ఎకిన్ భోసేన్ విక్షిప్తేట పత్తినమ ఆహార పాన గంట బెరివినమ ధ్యాన వడంట బెరివినమ మే విధియట బహో దుఃఖట పత్తునహమ మొకద మీ బమున ఏ తరం తదిం మే సాపే సిద్ధ కళ మే విలావిది ఏ మే తాపసారా మే మహిటపు అసపు ఏ మహిటపు గాహక వాసే కరపు దేవి కెనే బాబరి బమున లంగట విధిల్ల ప్రకాశ కలి ముదునత్ ముదున పెళి మచ్చి ఎనెక ఏ ఆపు తాపసుతుమా దాన్నినే యా కుహక కినిక్ ఏ నిసా ముదునత్ ముదున పెళీమత్
දන්නේ නැති කෙනෙකුගේ සාපය ඔබ ගණන් ගන්නට එපා කියලා ප්‍රකාශ කරනවා. ඒ විලාවේදී බාවරි බමුණ අහනවා, ඔබ දන්නවද මුදුනක් මුදුන පැලීමක් කියලා? එතකොට ප්‍රකාශ කරනවා, මම දන්නේ නැහැ. එහෙමනම් දන්නේ කවුද? එතකොට ප්‍රකාශ කරනවා, ශාක්‍ය කුලයෙන් ඔක්කාක රාජවංශයේහි ශාක්‍ය කුලයෙන් නික්මිලා ඒ ගිහිගේ අතහැරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණු සිද්ධාර්ථ කියන උතුමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අන්නේ උතුමන් වහන්සේ මේක දන්නවා කියලා මේ දේවතාව ප්‍රකාශ කළා. බාවරි බමුණට සම්මා සම්බුද්ධ කියන නම ඇහෙනකොටම විශාල සතුටක් හිතට පැමුණුණා. ඒ සතුටින් සියලු දුක් දොම්නස් පහව ගියා. ශිෂ්‍ය අතරින් 16 දෙනෙක් කැඳෙව්වා. කැඳවලා මේ ප්‍රධාන ශිෂ්‍යෝ 16 දෙනා. එයයි කැඳවලා එයයිට කියනවා, බුදුරජාණන් වහන්සේ මේ වාසය කරනවා, මේ දේවතාවන් ප්‍රකාශ කරනවා සවැත් නුවර චීතවනාරාමේ වැඩ ඉන්නවයි කියලා. ඉතින් මේ මොහොතේදී මෙයා මේ පාවරි බමුණ අර ගෝල පිරිසට ප්‍රකාශ කරනවා, එනම් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ අඳුනගෙන මේ මුදුනත් මුදුන පැලීමත් අහන්ටයි කියලා. ඒ විලාවේදී මේ අය ප්‍රකාශ කරනවා, අපි කොහොමද මේ බුදුහාමුදුරුවෝ කියලා අඳුරගන්නේ? එතකොට ප්‍රකාශ කළේ, බුදුහාමුදුරුවෝ කියලා අඳුරගන්ට නම් 33 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕනේ. අපේ වේදේ තියෙන හැටියට 33 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත යම් කෙනෙක් ඉන්නවද ගිහි ගෙදර, එයා සක්විති රජ වෙනවා. එයා ගිහිගේ අතහැරලා නම් එයා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එහෙමනම් ගිහිල්ලා ඒ බව දැනගෙන මුදුනත් මුදුන පැලීමත් අහගන්ටයි කියනවා. බොහෝ නගර ගන් දනව් පසු කරමින් මේ දකුණු ප්‍රදේශයේ, මේ ඉන්දියාවේ පහළ ප්‍රදේශයේ ගෝදාවරී ගංගා ප්‍රදේශයේ ඉඳලා ඉහළ ප්‍රදේශයට සැවැත් නුවරට ගමන් කරනවා. ගමන් කරනකොට බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ ඉඳලා ඒ මොහොතේ කල්පනා කරනවා, මේ පිරිස පැමුණොත් එක තැනක බොහෝ පිරිසකට ඉන්න පුළුවන් පරිසරයක් ගොඩනැගෙන්න ඕනේ කියලා. මොකද කරන්නේ, පාසානක කියන මේ චේතිය ප්‍රදේශයට වඩිනා බුදුහාමුදුරුවෝ. ඉතින් එතෙන්දි තමයි මේ පිරිස මුණ ගැහෙන්නේ. ඉතින් අටුවාවේ අන්තිමටම විස්තර කරනවා, මේ 16 දිනාට එක්කෙනෙකුට 1000 ගානේ පිරිවර හිටියයි කියලා. එක්කෙනෙකුට 1000 බැගින් පිරිවර හිටියයි කියලා. එතකොට හිතන්ට 16 දහසක් දිනක් තමයි මේ බුදුහාමුදුරන් වහන්සේ දකින්නේ. මේ අය 33 මහා පුරුෂ ලක්ෂණ පරීක්ෂා කරලා බුදුහාමුදුරන් වහන්සේම කියලා දැනගෙන බුදුහාමුදුරන් වහන්සේ ළඟට ගිහිල්ලා මනසින් ප්‍රශ්න අහනවා. මේ ටික ඔක්කොම දැන් අපි කාටත් ඉතාමත්ම හොඳටම මතකයි. ඉතින් මනසින් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. දැන් මනසින් ප්‍රශ්න අහගෙන යනකොට ඒ විලාවේදී මේ මනසින් අහන ප්‍රශ්න වලට බුදුහාමුදුරන් වහන්සේ වචනයෙන් උත්තර දෙනවා. අපි තාපසතුමාගේ නම ගෝත්‍රය මොකක්ද, තාපසතුමාගේ අපි ගුරුතුමාගේ වයස කොච්චරද, ගෝල පිරිස කොච්චරද, කොයි තරම් ඉගෙනගෙන තියෙනවද, ඒ වගේම ගුරුතුමාගේ මහා පුරුෂ ලක්ෂණ කොච්චරක් තියෙනවද, ඒ මහා පුරුෂ ලක්ෂණ මොනවද, මේ ආදී වශයෙන් ප්‍රශ්න රාශියක් අහනවා. මේ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා බාවරි බමුණ කියලා. බවරි බමුණගේ වයස අවුරුදු 120යි කියලත්, ගෝල පිරිස 500ක් කියලත්, ත්‍රිපිටකය, නිගණ්ඩු ආදී ඉතිහාස ආදී නොයෙකුත් ශාස්ත්‍ර ඇතිව ත්‍රිවේදය කෙළවරටම පරප්‍රාප්ත කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ උගච්චම විස්තර කරනවා. ඒ වගේම මෙයා සතුව මහා පුරුෂ ලක්ෂණ තුනක් තියෙනවා. පහූත ජීවෝ, පූර්ණ රෝම ධාතුව,
ඒ වගේම කෝසෝ හිත වච්ච ගොයිහේ කියන මේ මහා පුරුෂ ලක්ෂණ තුන පිහිටලා තියෙනවා කියන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ කරුණු දේශනා කළයින් පස්සේ මේ අය බොහෝම පැහැදිලා බුදුහාමුදුරන් වහන්සේ සියල්ල අවබෝධ කරගත්තයි කියන බව ප්‍රත්‍යක්ෂ කරගෙන මුදුනත් මුදුන පැලීමත් කියන ප්‍රශ්නේ අහනවා. ඒකට උත්තර ලැබෙනවා මුදුනත් මුදුන පැලීමත් කියන එකට බුදුරජාණන් වහන්සේගෙන්. මුදුන කියන්නේ අවිද්‍යාව කියලා, මුදුන පැලීම කියලා කියන්නේ මේ සද්ධා, වීරිය, සති, සමාධි, ඡන්ද කියන ධර්මතාවයන්ගෙන් යුක්තව අරහත් මාර්ගඥානියක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙයයි බොහෝම සතුටටපත් වෙනවා. බාවරි බමුණ නමිනුත් වන්දනා කරනවා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ 16 දිනාට දේශනා කරනවා, ඔබලට ප්‍රශ්න තියෙනවා නම් අහන්ටයි කියලා. ඉතින් ප්‍රධානියා අජිත මානවකතුමන්ගේ ඉඳලා ඒ 16 දිනාම පිංගිය මානවකතුමන් ළඟට එනකන් සියලු දිනාම ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න සියල්ලටම බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. මං හිතන්නේ සූත්‍ර 16 මේ ප්‍රශ්න එක එක්කිනා අහපු ප්‍රශ්න 16ම අපි සාකච්ඡා කළා. ඒ එක එකිනෙකින් දවස අරගෙන පාරායන වගේ තියෙන වැදගත්කම කතා කළා. වේලුකණ්ඨකී නන්ද මාතාව පාරායන වගේ දේශනා කරලා, සත්‍ය දේවීන්ද්‍රය ශ්‍රවණය කරලා බොහෝ පින් සිද්ධ කරගත්තු බවත් ඒ අනුව මේ පාරායන වගේ වැදගත්කමත් අපි මතක් කරලා දුන්නා. ඉතින් ඒ විදිහට මේ කරුණු රාශියක් අපි මේ පාරායන වගේ මං හිතන්නේ දීර්ඝ කාලයක් තිස්සේ, මාස ගණනාවක් තිස්සේ සාකච්ඡා කළා. දැන් අද එන්නේ අන්තිම කොටසට. අපි අන්තිම වශයෙන් සාකච්ඡා කළා පිංගිය මානවකතුමන් පිළිබඳව. අපි එතෙන්දි ප්‍රකාශ කළා මේ සූත්‍රයේ හැටියට පිංගිය මානවකතුමන් අනාගාමී ඵලයට පත් වුණායි කියලා. පිංගිය මානවකතුමන් අරහත්ත්වයට පත් වුණේ නෑ. මොකද අන්තිම මොහොතේ හිතනවා මම බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණු බව ගිහිල්ලා අපේ ගුරුතුමාට, බාවරි බමුණට ප්‍රකාශ කරන්න ඕනේ කියන මේ මානසිකාරය ආපු නිසා අරහත්ත්වයට පත් වුණේ නැතයි කියලා විස්තර කරනවා. ඉතින් අපි මේ සූත්‍රය මේ පාරායන වගේ පටන් ගන්නකොටම මතක් කළා මේ 16 දිනත්, ඒ වගේම බාවරි බමුණත් අතර පෙර සංසාරයේ තිබුණු සම්බන්ධකමක්. ඒක තමයි බාවරි බමුණ එක්තරා කාලෙක මේ බ්‍රහ්මදත්ත රජුරුව බරණැස රජ කරන කාලෙදී දක්ෂ බඩු බාසුන් නැහැ කෙනෙක් වෙලා හිටියා. මෙයාගේ ගෝලියෝ 16 දෙනෙක් හිටියා. මේ සියලු දෙනාම එකට එකමුතුව මේ නිරන්තරයෙන් මොකද කරන්නේ, මේ වඩු වැඩ කරනවා, නොයෙක් දේවල් හදනවා. මෙයා තමයි ගුරුවරයා. එයාගේ පිරිසත් බොහෝ පිරිසත් හිටියා අර අයට. ඉතින් මේ අය මෙහෙම ගස් කපාගෙන ඇවිදිලා ගඟේ ඉඳලා ගෙනල්ලා ඒ ගස් වලින් නොයෙක් බඩු භාණ්ඩ හදලා ඒ බඩු භාණ්ඩ විකුණනවා, ලී ඕන අයට ලී විකුණනවා. මේ ආදී වශයෙන් කටයුතු කරමින් මෙයයි වාසය කළා. ඉතින් එහෙම ඉන්න අතරතුර මේ ප්‍රධාන වඩු බාසුන් නැහැ. එක දවසක් අනික් අයට කතා කරලා කියනවා සැහැල්ලු ලී හොයාගෙන ඉන්ටයි කියලා. මේ අය දිඹුල්වාගේ මේ අරටුව තියෙන සැහැල්ලු ලී කඳන් අරගෙන එනවා. මේ අය එකතු වෙලා මේ අහස්‍යානාවක් නිපදවනවා. ඒ අහස්‍යානෙහි මේ 16 දෙනාම එකතු වෙලා උඩින් ගමන් කරනවා. අහසින් ගිහිල්ලා මේ අර බරණැස් නුවර ආදී හිමාලය වනිය ආදී මේ නොයෙක් ප්‍රදේශ නරඹලා එනවා. ඊට පස්සේ මේ ප්‍රධාන වඩු බාසුන් නැහැ ප්‍රකාශ කරනවා. මේ කතාව මතක ඇති, අපි මුලදිම ප්‍රකාශ කළා. මෙයා අද ඔක්කොම ටික මතක් කරන නිසා මතක් කරනවා. ඉතින් මේ මොහොතේදී
මොකද වෙන්නේ? මෙයා ප්‍රකාශ කරනවා අපට මෙහිම මේ දිගටම වඩු වැඩ කරමින් මෙහිම තනි උපයාගෙන වාසය කරන එක හරි අමාරුයි, දුෂ්කරයි. ඒ නිසා අපි රටක් අල්ලගම්මු. රටක් අල්ලගම්මු. එහෙම මේ ආසියානා නිපදවගෙන ගිහිල්ලා, ඒ උඩින් ගිහිල්ලා රජ්ජුරු අල්ලගෙන රටක් අල්ලගම්මු, රටක් හදමු අපි. එහෙම රජකම ලබාගෙන අපි ඒ රටේ වාසය කරමු. එතකොට අපට මහන්සියෙන් තොරව කටයුතු කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වඩු බාසුන ප්‍රධාන බාසුන ඇතුළු පිරිස අනි ගෝල පිරිස හැම දිනාටමත් ප්‍රකාශ කරනවා හස්යානා නිපදවන්ට. එයයි දැන් පෙර හස්යානා නිපදවල පුරුදුයි හස්යානා නිපදව ගන්නවා. දැන් ඉවරුණයින් පස්සේ මේ ගුරුතුමා අහනවා අනිත්‍යයෙන් අපි කොයි රටටද යන්නේ. එතකොට කියනවා බරණැසට යමු, බ්‍රහ්මදත්ත රජු අල්ලගම්මු. එතකොට ප්‍රකාශ කරනවා ඒක සුදුසු දෙයක් නෙමෙයි, ඒක නොකළ යුතු දෙයක්. සා වෙනත් දුර ප්‍රදේශයකට ගිහිල්ලා ඒ ප්‍රදේශයේ රජුරුවොත් රටත් අල්ලගෙන ඒ රාජ්‍ය මැනවින් දියුණු කරලා මේ අර පිරිසම අමාත්‍යයන් පිරිසක් බවට පත් කරලා අර 16 දෙනාම ප්‍රධාන ගෝලයෝ එයාගේ පිරිවරත් ඒ ප්‍රදේශයේම නතර කරගෙන බොහෝම සතුටින් ගත කරනවා. ඉතින් මේ අතරතුරදී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ බරණැසින් ඒ රටින් පැමිණෙනවා විලඳ කණ්ඩායම්. මේ දැන් මේ රටේ රජුරුවන්ට කට්ට වාහන කියලා මේ වාහනයට අඳුන්නනවා. ඒ නිසාම කට්ට වාහක රජුරුවෝ කියලත් මේ රජුරුවන්ව නමින් හඳුන්වලා තියෙනවා. ඉතින් මේ කට්ට වාහක රජුරුවෝ මේ වෙළඳ පිරිසට කියනවා අපි කැමති බ්‍රහ්මදත්ත රජුරුව එක්ක මිතුරුව කටයුතු කරන්නට, ඒ මිත්‍රත්වය හදලා දෙන්නයි කියලා. අර වෙළඳ කණ්ඩායම්ගෙන් බදු අය නොකොට වෙළඳාම් කරන්නට අවසර දෙනවා. අවසර දීලා තෑගි බෝගත් යවනවා බ්‍රහ්මදත්ත රජුරුවන්ට. මේ අය මේ කට්ටවාහක රජුරුවන්ගේ බොහෝ මේ මේ සැලකිලි සම්මානත් මේගොල්ලන්ට ලැබුණු ඒවා තමන්ගේ රටේ, ඒ කියන්නේ බ්‍රහ්මදත්ත රජුරුවන්ට බරණැස බ්‍රහ්මදත්ත රජුරුවන්ට ප්‍රකාශ කරනවා. ඒ රජුරුව බොහෝම සතුටට පත් වෙනවා. අර කට්ටවාහක රජුරුවන්ගේ රටින් එන අයටත් මේ විලඳාම් කරන්නට පහසුවෙන් නිලදාම් කරන්නට අවසර දෙනවා. බදු අය කරන්නේ නැහැ. දෙපැත්තට බෝ තෑගි බෝග හුවමාරු වෙමින් නොදුටු මිතුරන් හැටියට කටයුතු කරනවා. කට්ට වාහක රජුරුවන්ට ඉතාමත්ම වටින සළු හතක් ලැබෙනවා. මේ සළුවල වටිනාකම ප්‍රමාණ කරන්නට බෑ. බොහෝ විස්තර තියෙනවා. අපි මේ විස්තර මේ වෙලාවේ දිගට විස්තර කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සළු හත රත්තරන් කරඬුවක දමලා, ඊට පස්සේ මැණික් කරඬුවක දමලා, මේ විදිහට කරඬු හතක් ඇතුළට දමනවා. දමලා අන්තිමටම තියෙන්නේ ඇද්දල කරඬුවක්. ඒ ඇද්දල කරඬුව එක එක සළුව බැගින් එකිනෙක දමලා බ්‍රහ්මදත්ත රජුරුවන්ට තෑගි පිණිස යවනවා. අමාත්‍ය මණ්ඩලය සහ මහා පිරිස මැද්දේ මේක දිග ඇරලා බලන්ටයි කියලා. ඉතින් මේ රජුරුව මේක දිග ඇරලා බලනකොට වටිනාකම ප්‍රමාණ කරන්නට බැරි විදිහේ මහා වටිනා විශාල සළු හතක් ලැබෙනවා. බ්‍රහ්මදත්ත රජුරුව බොහෝම සතුටට පත් වෙනවා. බ්‍රහ්මදත්ත රජුරුව කල්පනා කරනවා, මම මොනවද යවන්නේ මේ කට්ටවාහක රජුරුවන්ට තෑගි වශයෙන්. ඒ කාලෙ වෙනකොට බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ රටේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා, එමි බ්‍රහ්මදත්ත රජුරුව කල්පනා කරනවා මේක ලියලා අරින්න ඕනේ. රම්පත්තිරුවර ලියලා අර විදිහටම කරඬු හතක දමලා මේක යවනවා මහා පිරිස් මැද්දේ බොහොම ගෞරව සම්පන්නව. මේක අර මේ ඇරලා බලන්ටයි කියලා. මේව ඇරලා බලලා කියූපුවාම මේ කට්ටවාහක රජුරුව බොහොම සතුටට පත් වෙනවා. තමන්ගේ පිරිසට කියනවා, ඔබලා යන්ට බරණැසට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ අපේ රටට වඩම්මගෙන ඉන්ටයි කියලා. එහෙම ප්‍රකාශ කරපුවාම මේ පිරිස යනවා අර 16 දිනාම, මේ ගෝලියෝ 16 දිනාම ගිහිල්ලා බලනකොට
ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. ඉතින් මේ අනෙක් මේ හැමදිනාම පැවිදි වෙනවා. පැවිදි වෙලා මේ බොහෝ ගුණධම් වඩමින් ඉන්නවා. එක්කෙනෙක් පිංගිය අන්තිම එක්කෙනා විතරක් පැවිදි භාවයට පත් වෙන්නේ. එතුමන් මොකද කරන්නේ? රහතන් වහන්සේ නමකුත් වඩම්මගෙන ධර්මයත් අරගෙන තමන්ගේ රටට පැමිණෙනවා. පැවිදිල්ල රජතුමාටත් මේ රහතන් වහන්සේට උපස්ථාන කරන්නට කටයුතු කරන්න සිද්ධ කරලා, ඊ අයත් බොහෝ අය බොහෝ මේ කටයුතු කරලා බොහෝ පුණ්‍ය ධර්මයන් සිද්ධ කළා. මේ අතීත කතාව. මේ කතාව දැනට මතක් කරන්නට යෙදුනේ මොකද මේ පිංගිය මානවකතුමන් අන්තිම මොහොතේ අර බවපුරුද්දටම තමන් පොරොන්දු වෙලා ආපු දෙයම හිතට නැගින්න පටන් ගත්තා. ඉතින් දැන් පිංගිය හාමුදුරන් වහන්සේ ඉතින් දැන් විස්තර කරනවා මේ හාමුදුරුවෝ මේ පිරිස මේ ඉදමෝච භගවා මගදේශු විහරන්තෝ ආසානකේ චේතියේ පරිවාරක සෝලසානම් බ්‍රහ්මාණං අදි අජිත්තෝ. මේ මොකද්ද මේ ප්‍රකාශ? බුදුහාඳුරන් වහන්සේ මේ මොකද්ද වෙන්නේ? දැන් මගදේහි මගද රටේ පාසානක චේතියේ ඉඳලා පරිවාරක සෝලස සතානන් පිරිවර 16,000ක් සමගින්. ඉතින් මේ ධර්ම සමාගමේදී 84,000ක් දිව්‍යක් බ්‍රහ්මයෝ ධර්ම අවබෝධ කළා කියනවා. ඒ වගේම මේ 16,000ක් පිරිසත් අර 16 දෙනාත් ධර්ම අවබෝධ කළා. එම් බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වට කරගෙන ඉදිරියෙනුත් දෙපසිනුත් පිටුපසිනුත් මේ පිරිස් මේ හාමුදුරුවෝ පිරිස වට කරගෙන බුදුරජාණන් වහන්සේ මැදි කරගෙන පාසානක චේතියේ ඉඳලා වඩිනවා කොහාටද? මගදේහි පාසානක චේතියේ ඉඳලා මගදේහි වඩිනවා. බුදුහාමුදුරන් වහන්සේ මේ මගද ප්‍රදේශයට. ඉතින් එහෙම මගදේහි ඉඳලා වඩිනවා මේ සවැත් නුවරට. එහෙම මේ බුදුහාමුදුරන් වහන්සේ සමග මේ අය එනවා. මේ පිරිස මේ බ්‍රාහ්මණ පිරිස ප්‍රශ්න ඇහුවා. මේ හැමදිනාම ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගත්තා. ඒ වගේම අරුත් බොහොම හොඳින් දැනගත්තා. ඒ ධර්මයත් අර්ථයත් කියන මේ දෙකම මැනවින් දැනගත්තා. ඒ වගේම ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළට පැමිණුණා. ජරා මරණයන්ගෙන් පරතෙරට ගියා. ජරා මරණයන්ගෙන් පරතෙරට ගමන් කළා. ඒක නිසාම මේ ධර්මයෝ පාර ගමන නැත්නම් පාරායන කියන නම හැදුනායි කියනවා. පාර අයන. මේ පාර අයන. ඉකෙලින් පාර කියලා කියන්නේ නිවනට. අයන කියන්නේ මග. නේද? එතකොට නිවනට මග සකස් කරගත්තා. නිවන අවබෝධ කරගත්තා. ඒ නිසා පාරායනත්තේව අදිවචනං කියලා විස්තර කරනවා. එතකොට මේ පාරායනමයයි මේ ධර්මයට පාරායන මේ ධර්ම පරයායට පාරායනය කියන නමම එකතු වුණා කියලා විස්තර කරනවා. ඉතින් ඒ අය අතර මේ 16 දෙනා දැන් අපට හොඳට මතකයි. කවුද? අජිත, මෙත්තෙය, පූර්ණක, මෙත්තගෝ, දෝතක, උපසීව, නන්ද, හේමක. ඒ වගේම තෝදෙය, කප්ප, ජතුකන්නි, භද්‍රායුද, උදය, පෝසාල, ඒ වගේම මොගරාජ, අන්තිමටම පිංගිය. නේද? මේ 16 දෙනාම මේ බුදුහාමුදුරන් වහන්සේ මේ පාරායන වග්ගයේ දැන් ඊළඟට මේ අන්තිම කොටස පාරායන වග්ගයේ විස්තර කරනවා. මේ අය මෙහිම ධර්මයන්ගෙන් සමෘද්ධිමත් භාවයට පත් වුණා. මොකද්ද? 15 චරණ ධර්මයන් ඇති
මහර්සි වූ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියා වූයි. මේ 16 දෙනා කවුරු ළඟටද පැමිණුනේ? 15 චරණ ධර්මයන්ගෙන් යුක්ත මහර්සි වූ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුණා. දැන් මේ පිරිස භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුණා. ඉතින් සියොම් පැන අහලා සියොන් පැන අසන්නෙමි කියලා බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ කරා පැමිණුණා. ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ සියලු දෙයින්ම ශ්‍රේෂ්ඨත්වයට පත් වුණු බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණා. ඉතින් පැන පුළුස්සපු ඒ අයට බුදුහාමුදුරන් වහන්සේ ඇත්ත ඇති සැටියට ප්‍රකාශ කළා, දේශනා කළා. ඒ වගේම සර්වඥ මොනීන්ද්‍රයාණන් වහන්සේ මේ පැන විසඳීමෙන් මේ බමුණන් සතුටට පත් කළා. ඒ වගේම පැනස් ඇති ආදිත්‍ය බන්දු ඕ බුදුරජාණන් වහන්සේ විතින් සතුටු කරවන ලද්දා වූ ඔහු උත්තම වූ සර්වඥන් වහන්සේ වෙත බබසර වැසුවා. එතකොට මේ පාරායන වග්ගේ නැවත ආයි මතක් කරන විදිය අපි ඒ ටික දීර්ඝව මතක් කළා, මේ ගාථා වලින් තියෙන ටික. එතකොට බුදුරජාණන් වහන්සේ මේ නුවණ තියෙන ධර්මචක්ෂුසයක් තියෙන දිබ්බ චක්කුවක් තියෙන මේ විදිහේ මහා නුවණක් තියෙන ආදිත්‍ය බඳු වූ, ආදිත්‍ය කියන්නේ ඉර බඳු වූ බුදුරජාණන් වහන්සේ මේ සතුටු කරවන ලද මේ බමුණු පිරිස උත්තම ප්‍රඥ වූ සර්වඥන් වහන්සේ වෙත බබසර වැසුවා. ඒ කියන්නේ උත්තම සර්වඥ වූ භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි භාවයට පත් වුණා. ඒ එකිනෙක පැනයන්හි බුදුරජාණන් වහන්සේ මේ විසඳුම් මදාලා ඒ අය මේ පිළිපදින වූ අපාර සංඛ්‍යාත සංසාරයෙන් පාර සංඛ්‍යාත නිවනට පැමිණුණා. අපාර කියලා කියන්නේ අපාර දුක් සහිත කියන එක. එද නිවනට නෙමේ, සසර දුක් කියන එකට අපාර කියනවා. ඒක පාර කියලා කියන්නේ නිවනට. අපාර සංඛ්‍යාත සංසාරයෙන් දුක් සහිත වූ මේ සංසාරයෙන්, මේ අපාය බය ඇති සංසාරයෙන් පාරායන සංඛ්‍යාත නිර්වාණයට පැමිණුණා. පාරායන සංඛ්‍යාත කියලා කියන්නේ නිවන නැමැති නිවනින් යුක්ත නිර්වාණයට පැමිණුණා. නේද? නිර්වාණයෙන් යුක්ත නිවනට. උතුම් වූ ආරි මාර්ගයේ වඩනුයේ අපාර සංඛ්‍යාත සසනින් පරතනට ගියා. දුක් වූ සංසාරයෙන් මේ ආරි මාර්ගයේ වඩපු නිසා මේ අය මොකද වුනේ? මේ දුක් වූ සසරින් නිවනට පැමිණුණා, පරතරට ගියා. ඒ පාරායනයෙන් මේකට පාරායන කියලා කියනවා කියලා නැවතත් ප්‍රකාශ කරනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ දැන් මේ පිරිස මේ ආපසු මේ ජේතවනාරාමයට වැඩියයින් පස්සේ ආපසු මොකද කරන්නේ? මේ පිංගිය හාමුදුරුවන් වහන්සේ අනාගාමී ඵලයට පත් වුණ පිංගිය හාමුදුරුවෝ පිරිස රහත් වුණා. පිංගිය හාමුදුරුවෝ විතරක් අනාගාමී වුණා. පිංගිය හාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා. මොකද්ද? මම බාවරි බමුණ, අපේ පෙර ගුරුතුමා මුණ ගැහිලා මේ මුදුනත් මුදුන පැලීමේ ප්‍රශ්නයත් විසඳගත්තු බව ප්‍රකාශ කරන්න ඕනේ කියලා. ඉතින් මේ අය මොකද කරන්නේ? අර මේ ගෝදාවරී ගන්තෙරට එනකන් අහසින් වඩිනවා. පිංගිය කියලා කියන්නේ මහශ්‍රී කියලා විස්තර කරනවානේ. පිංගිය කියලා කියන්නේ බොහෝම ඉද්දි තිබුණු කෙනෙක් හැටියට. ඉතින් මේ හැමදිනාම ධ්‍යාන වඩපු අය. එනිසා මේ අය මොකද, මේ පිංගිය හාමුදුරන් වහන්සේ මොකද කරන්නේ? අහසින්ම ගෝදාවරී ගඟ ළඟට වඩිනවා. එතන ඉඳලා පයින් වඩිනවා අර ඒගොල්ලන්ගේ තිබුණු අසපුවට.
ආරාමයට. ඉතින් අසපුවට වඩින දුරදිම දකිනවා මේ භාවරි බමුණුතුමන් මේ පිංගිය හාමුදුරුවන් වහන්සේ වඩිනවා. හිස මොඩු කරලා, ඇඳුන් ඉවත් කරලා, සිවුරු පොරවලා, පාත්තර දරාගෙන උපසාන්ත ආකාරයෙන් වඩින පිංගිය හාමුදුරුවන් වහන්සේ දකින භාවරි බමුණ කල්පනා කරනවා, බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ප්‍රශ්නවලට උත්තර දැනගත්තා කියලා බොහෝම සතුටට පත් වුණා. පෙර ගමන් ගිහිල්ලා පිළිගත්තා. ඒ වගේම ආසන පනවලා එයට වැඩ ඉන්න සැලැස්සුවා. වැඩ ඉන්න සලස්වලා තොරතුරු අහනවා, මේ වෙලාවේදී පිංගිය හාමුදුරුවන් වහන්සේ භාවරි බමුණතුමාට බුදුරජාණන් වහන්සේගෙන් දැනගත්තු ධර්මයේ පිළිබඳව විස්තර කරනවා. මෙතෙන්දි වැඩි ප්‍රමාණයක්ම විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ. නිසා මේවා සිහිපත් කරනවා නම් දීර්ඝ වේලාවක් ගත වෙනවා. අපි බොහෝම කෙටි කරලා අපට තිබෙන කාල වේලාවේ හැටියට කතා කරගෙන යනවා. ඉතින් බුදුහාමුදුරන් වහන්සේ පාරායණය පිළිබඳව මේ දේශනා කරපු විදිහටම මේ පිංගිය දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ යම්සේකින්ම සත්‍ය දැක්කලද ඉපරිදින්ම අපට වදාලා. ඉපරිදින්ම අපට වදාලා. නිර්මල වූ විපුල ප්‍රඥා ඇති වූ. නිර්මල කියන්නේ මල නැහැ. කෙලෙස් මල නැහැ. විපුල ප්‍රඥාව, මහා ප්‍රඥාවක් ඇති වූ ප්‍රහීනකල කාම ඇති. ප්‍රහීනකල කාම ඇති. වස්තුකාම, ක්ලේශකාම ආදී වශයෙන් තියෙන මේ දෙකම ප්‍රහීනකලා. වස්තුන් පිළිබඳව තියෙන කාමයක් තමන්ගේ හිතේ පවතින මාන ආදී කොට ඇති මේ කාමයනොත් නැති කරලා දාපපු. කෙලෙස්වලින්, කෙලෙස්වල හෝ තෘෂ්ණා විරහිත විලා. මොකද කෙලෙස් විරහිතයි, තෘෂ්ණාව විරහිතයි. ලෝකනාථයන් වහන්සේ කුමක්කෙයින් මොසවා බැනිද්ද, කුමක්කෙයින් බුදුරජාණන් වහන්සේ අසත්‍යයක් දේශනා කරනවද? බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළේ සත්‍යමයි කියලා මේ පිංගිය මානවකතුමන් මේ භාවරි පමුණට මේ ප්‍රකාශ කරනවා. ප්‍රහීන වූ රාගමල හා මෝහ ඇති. ප්‍රහීන කරපු මොනවද? රාගාදී මල. එතකොට මල කියලා කියන්නේ මලකට කෙලෙස් නිව නැති. මෝහ නැති. එද මෝහය නැති, මුලාව නැති, මේ කියන්නේ අවිද්‍යාව නැති. මේ ඒ වගේම මානය, මානෙයි කියලා කියනකොට මානෙ නොඑක ආකාරයෙන් අපි දන්නවා. ඉතින් මේ නොඑක ආකාරයෙන් පෙමිණෙන මානයන්, ඒ වගේම මකු බව, දුරලු බුදුරජාණන් වහන්සේ. එද මකු බව කියලා කියන්නේ ගුණ මකු බව. ගුණයන් මකන ස්වභාවයට මකු බව කියලා කිව්වා. එහෙමනම් මක්කට නේද මේ දොරරපු බුදුරජාණන් වහන්සේ ගුණ සංහිත වචනයම ඒ සියල්ලම මම ප්‍රකාශ කරන්නම් කියලා පිංගිය ආමුදුරන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් මේ ප්‍රකාශ කරනවා බ්‍රාහ්මණය අවිදු අඳුරු දුරුල්ල, අවිද්‍යා අන්ධකාරයේ දුර්ලභු. ඒ වගේම නුවණ තියෙන මේ 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 ඇස් තියෙන, ඒ කියල කියන්නේ මේ ප්‍රඥාව තියෙන, මේ දිවස් තිබෙන, ඒ වගේම ලෝකාන්තයට ගිය, ලෝකේ අන්තයට ගියා, ඒ කියල කියන්නේ සම්මා සම්බුද්ධත්වයට පැමිණුණා. එතනින් එහාට මේ ලෝකෙෙහි යන්න තැනක් නැහැ. මේ මේ පංචස්කන්ධ ලෝකයේ හෝ කාම රූප අරූප කියන මේ ලෝකයන්හි හෝ අටලොස් ධාතු වල හෝ
එහෙම නැත්තම් අපි ප්‍රකාශ කරපු විදිහට අර ධාතු හයක් පඨවි ආපෝ තේජෝ වායෝ ඒ වගේම ආකාශ විඥාන කියන මේ කොයි යම් ලෝකයක හෝ පරතරක් තියනවද අන්තයක් තියනවද අන්නේ සියලු අන්තයට ගියා නේද හැම භවයක්ම ඉක්මුවා කාම භවය රූප භවය අරූප භවය කියන මේ සියලුම භවයන් ඉක්ම වූ ඒ වගේම ආශ්‍රව රහිත වූ කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව ආදී ආශ්‍රයන් සහිත වූ සියලු දුක් ප්‍රහීන කළ සත්‍ය නාම ඇති සත්‍යම ඇති බුදුරජාණන් වහන්සේ අපි දැක්කා අපි ධර්මාශ්‍රවණය කළා නේද ඒ නිසා මොකද වුනේ අපි කුඩා විලක වාසය කරන පක්ෂී ඒ විල අතහැරලා මහා විලක් දැකලා ඒ මහා විලට යනවා වගේ ඒ කියන්නේ කුඩා විල ඇතුළු වනයක් විලක් සහිත වනයක් මේක අතහැරලා බොහෝ පළතුරු බොහෝ ආහාර තියෙන බොහෝ පස්පීමින් යුක්ත විල් ඇති මේ මහා වනයේකට පිවිසිලා ඒ මහා වනයේහි වාසය කරන්නාසේ පෙර මම මේ භාවරි බමුණ බුදුහාමුදුරන් වහන්සේ එක සංසන්දනය කරනකොට කියන්න තියෙන්නේ මද නුවණක් තියෙන භාවරි බමුණ හැරෙලා වහඩද ගියේ හංසයෙකු ලෙසින් අර මහා විලකට ගියා නැත්නම් මහා වනයේකට ගත්තා කී ගියා කියලා මේ කවුද ප්‍රකාශ කරන්නේ පිංගිය හාමුදුරන් වහන්සේ. ඒ කියල කියන්නේ මෙයා බාවරි බමුණගේ තිබුණු ඒ දෘෂ්ටීන් අතෑරලා බුදුරජාණන් වහන්සේ සරණ ගිය හැටි ප්‍රකාශ කරන ආකාරය. නේද? බුදුරජාණන් වහන්සේ ළඟට ආපු කෙනෙක් ආකාරය. ඊළඟට තවත් ප්‍රකාශ කරනවා. බාවරි ආදී බමුණු කෙනෙක් මේ බුද්ධ ශාසනයේ පළමුවන්ම මේ විදිහට වදාලා බාවරි බමුණා මෙන්න මේ විදිහට මේ දේශනා කළා මේ හැම දෙයක්ම මේ විදිහයි උපන් කතා ඒ හැම එකක්ම කාමාදී විතර්කයන්ගෙන් යුක්තයි ඒ වගේම තර්ක වඩන සුළුයි ඒ කියලා දුන්න දේවල් වල ස්වභාවය ඒ වෙනසත් මේ පිංගිය මේ ආමදුරන් වහන්සේ බාවරි බමුණටම ප්‍රකාශ කරනවා නේද? ඉතින් ඒ සාන්දුෂ්ඨික ඵල ඇති කල් නොයවා විපාක දෙන ඵල තියෙන ඒ වගේම මේ තෘක්ෂ්ණාවශය කරපු කෙලෙස් උවදුරු නැති දහම් දෙසූ සේක්ද අන්නේ දහම් දේශනා කළ සේක්ද යම් සම්බුදු කෙනෙකුට නිසි තැනැක්කි උපමා නැද්ද බුදුරජාණන් වහන්සේට උපමා නැහැයි කියලා කියනවා බුදුහාමුදුරන් වහන්සේව කවුද කියලා හඳුන්වන්නට උපමා නැහැ බෝරි ප්‍රඥ වූ කියන්නේ මහත් වූ ගැඹුරු වූ පැතිරුණු වූ මහා නුවණක් තිබෙන ගෞතමයන් වහන්සේ අසහාය වූ ගෞතමයන් වහන්සේ යම් තැනක වැඩ වුණද ඒ ජාති මහන්තයි පබංකරයි ඒවගේම ගෞතම සර්වඥන් වහන්සේ නානද්වජ ඇතිසේක නුවණ නැමැති ධජයෙන් යුක්තයි නේද ජදේ වාහනවල ජදේ තියෙනවා රටකට ජදයක් තියෙනවා නුවණ නැමැති ජදයෙන් යුක්තයි කියලා බුදුහාමුදුරන් වහන්සේ වර්ණා කරන්න ගන්නවා. ඉතින් මෙහෙම වර්ණා කරගෙන මේ බුදුහාමුදුරන් වහන්සේ ගැන මේ ප්‍රකාශ කරනකොට පිංගිය බ්‍රාහ්මණයා හනුමා මේ ඒ සාන්දුෂ්ටික වූ අකාලික වූ තෘෂ්ණාවසය කරපු කෙලෙස් උවදුරු නැති කළ ධර්මයක් දෙසූසේක් නම් ඒ බුදුන්හට කිසිදු තැන්නේ උපමායක් නැත්නම් විපුල වූ
මේ ප්‍රඥා ධජයක් ඇත්නම් මෙපිලවූ පැතුරුණෝ මහා ප්‍රඥාවක් තිබෙනං ඒ ගෞතමයන් වහන්සේ කෙරෙන් මහා ප්‍රඥාත්තමයාණන් වහන්සේ කෙරෙන් මොහොතක්වත් මේ වෙන්ම වසන්ට එපා කියලා බාවරි බමුණ ප්‍රකාශ කරනවා. එතකොට මේ බාවරි බමුණ ඒ විදිහට අහනකොට මේ කවුද පිංගිය? හාමුදුරන් වහන්සේ උත්තර දෙනවා, යම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් මට සාන්දෘෂ්ටික වුණාද කියලා කියන්නේ මේ ඇස්පනා පිටම විපාක දෙනවනම් අකාලිකද, කල් නොයවා විපාක දෙනවද, තෘෂ්ණාව ශේකලාද, කෙලෙස් උවදුරු නැති කළසේක්ද, යම් කෙනෙකුන් කිසි තැනකදී උපමා නැද්ද, බුදුරජාණන් වහන්සේට යම් උපමාවක් නැද්ද, ඒ ඥානධ්වජ වූ, ඒ කියන්නේ නුවණට ධජයක් වැනි වූ ගෞතමයන් වහන්සේ කෙරෙහි විපුල ප්‍රඥා ඇති ගෞතමයන් වහන්සේ කෙරෙන් මම මොහොතකදු වෙන්වන වසමි. කවුද මේ ප්‍රකාශ කරන්නේ? අර ගුණ ටිකම ප්‍රකාශ කරලා පිංගිය හාමුදුරන් වහන්සේ ප්‍රකාශ කරනවා, බුදුරජාණන් වහන්සේගෙන් මම මොහොතක්වත් වෙන් වෙලා ඉන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේම මේ මම ඇසුරු කරනවා. බ්‍රාහ්මණේනි අප්‍රමත්ත වූ මම, නේද, අප්‍රමාද වූ, ඒ කියන්නේ සිහියෙන් නොවනින් වාසය කරපුවම, දිවාරයිනි මනසින් සහ ඇසින් හා ඒ ගෞතමයන් වහන්සේ දකිමි. ඉතින් ගෞතමයන් වහන්සේ දකිනවා, නමස්කාර කරන්නෙමි. දැව ඉවත්ම එයින් අභිප්‍රවාසව කටයුතු කරමි. මේ ඉදියට බුදුරජාණන් වහන්සේගෙන් වෙන් නොවීමම වාසය කරනවා. දැන් ඔන්න හොඳට දන්නවා අපි, යම් කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඒ තැනැත්තා බුදුරජාණන් වහන්සේ දකිනවා. එහෙමනම් ඒ හැම තැනකදීම මේ හාමුදුරන් වහන්සේ බුදුහාමුදුරුවෝ දකිනවා. එපමණක් නෙවෙයි, මම මනසින් හා ඇසින් ඉදිනුත් දකිනවා, ඇහිනුත් දකිනවා. මොකද දිබචක්කු ආදී ඉර්දීන් තිබෙන නිසා. ඉතින් නමස්කාර කරමින් රැ ඉක්මවමි, නමස්කාර කරලා රැ ඉක්මවන්නේ මම. එතකොට මේ දිවාරැ ඉක්මවමින් මේ විදිහට පිංගිය හාමුදුරන් වහන්සේ බුදුරජාණන් වහන්සේම සමගින්ම වාසය කරන බව ප්‍රකාශ කරනවා. ඊළඟට ප්‍රකාශ කරනවා, මගේ සද්ධාව, ප්‍රීතිය, මනස, ස්මෘතිය. එතකොට මගේ සද්ධාව, එවගේම ප්‍රීතිය, එවගේම සිත, ඒ කියන්නේ සමාධිය, එවගේම සතිය ගෞතම ශාසනයෙන් පහව නොයයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පහවිලා යන්නේ. ඔන්න හොඳට මතක තියාගන්න, මොනවද පහවිලා යන්නේ කියලා ප්‍රකාශ කරන්නේ සද්ධාව. කොයිලාකෝදවත් බුදුහාමුදුරන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම, ගෞරවය අඩු කරගන්නේ අපට බොහොම වටිනවා. ප්‍රීතිය, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපේ සිතේ හටගන්න සතුට අපි කොයිලාවකවත් නැති කරගන්නේ, මෙයා නැති කරගන්නේ නැහැ කියනවා. සමාධිය, ඒ බුදුරජ මනස කියලා කියන්නේ සමාධියට, ඒ බුදුහාඳුරන් වහන්සේ කෙරෙහි තැම්පත්තුණු සිත, ඒ වගේම සිහිය. ගෞතම ශාසනයේ මගේ පහවිලා යන්නෙම නැහැ. අපි උත්සාහ කළ යුතු වටිනාම තැන. ඒ මහා ප්‍රඥානන් වහන්සේ යම් දෙසකට වඩිනාසේක්ද, මමත් ඒ දිගෙහිම නැති වෙමි. මමත් ඒ දිගටම එකතු වෙනවා, මමත් ඒ දිගටම ගමන් කරනවා, නේද? ජීර්ණ වූ අල්ප වීරිය ඇති මාගේ මේ කය, අපි මතක් කළා පිංගිය මානවකතුමන් කිව්වට බොහොම වයස්ගත කෙනෙක් කියලා පීදා කතා කළා. එයින්ම නොයේ, මේ ශරීරය, මේ වයස්ගත වුණ කය යන්නේ නැහැ. සංකල්ප ගමනින් එක්වන්නේමි, බුදුහාමුදුරන් වහන්සේක සංකල්පයෙන් සිතින්, නේද? බුදුහාමුදුරන් වහන්සේක සිතින්ම එකතු වෙනවා. බ්‍රාහ්මීන් එයින්ම මාගේ සිතත එබඳු වූ බුදුරජාණන් වහන්සේ යම් තැනක ඉන්නවද, එතනත් මම ඉන්නවා කියලා ප්‍රකාශ කරනවා. ඉතින් කාමයන්ගේ කෝත මහස්පසින් සැලුනේ වූ
ඒ මේ යම් යම් තැනකට බුදුරජාණන් වහන්සේ යනවද ඒ ආශ්‍රව සහිත වූ බුදුරජාණන් වහන්සේ මම දිටිමි කියලා නැවතත් ප්‍රකාශ කරනවා. ඉතින් මේ බුදුහාමුදුරන් වහන්සේ මේ ගැන මේ විදිහට මේ බමුණ ධර්මයේ පිළිබඳවත් මේ බමුණට විස්තර කරනවා කවුද පිංගිය හාමුදුරන් වහන්සේ. ඉතින් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ අර සැවැත් නුවර ඉඳලම ඒ ගන්ධකිලියේ ඉඳගෙනම මේ සාකච්ඡාව ඇහෙනවා දකිනවා. උන්වහන්සේ එතන ඉඳලම ආලෝකයක් මවලා මේ තෙන්ට ආලෝකේ වෙනවා. ඒ වෙලාවේ මේ ආලෝකේ වැටෙනකොට මේ භාවරි බමුණා මකත් ආලෝකේ කියලා දකිනකොට ආලෝකයෙන් දකින්නේ කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දෑත් එකතු කරගෙන ඇඟිලි බැඳගෙන වැඳගෙන බුදුරජාණන් වහන්සේ නමස්කාර කරනවා. බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා. බුදුරජාණන් වහන්සේ මේ පිංගිය හාමුදුරුවන් වහන්සේටත් භාවරි බමුණටත් අනිත්‍ය පිළිබඳව කරුණු ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනාව ධර්මශ්‍රවණය කරන ගම මොකද්ද බුදුහාමුදුරන් වහන්සේ අවසානයේ දේශනා කරන්නේ? සද්ධාදිමුත්ත වක්ඛලීමානේ. සද්ධාවෙන් ඉහලටම ගිය මක්කලී හාමුදුරු වගේ, භද්‍රායුධ හාමුදුරු වගේ, ඒ වගේම මේ මොහු මේ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව පවත්ත ගන්ටයි කියලා දේශනා කරනවා. ඒ වගේම මේ විදිහට මාරයා විනාශ කරලා මේ සංසාරයෙන් පරතරට යන්ටයි කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. අනිත්‍ය ගැන දේශනා කළා. ඉතින් මේ වෙලාවේදී මොකද වෙන්නේ? ඒ මොනීන්ද්‍රයාණන් වහන්සේගේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා බොහොම පැහැදුනා. බුදුරජාණන් වහන්සේ නිසා ඒ රාගාදීන් පෙරලිලා ගියා, විනාශ වෙලා ගියා, මල රහිත වුණා. ඒ වගේම බුදුහාමුදුරන් වහන්සේ නිසා ප්‍රඥාව ඇති කරගත්තා. මොකද වුණේ? පිංගිය හාමුදුරන් වහන්සේ සියලුම කෙලෙසුන් නසලා උතුම් අරිහත්ත්වයේ සාක්ෂාත් කරගත්තා. ඒ වගේම බාබරි බමුණුතුමන් අනාගාමී ඵලයේ පිහිටියා. මේ අනාගාමී ඵලයේ පිහිටියා. ඒ වගේම ඊළඟට ප්‍රකාශ කරනවා ධර්මෙහි ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන ප්‍රහීන වූ කෙලෙස් ඇතිව මේ ධර්මයේ දකිමින් ශාස්ත්‍රෝන් වහන්සේ සැක නැතිවම දැනගෙන බුදුහාමුදුරන් වහන්සේගෙන් මේ සංසාරයේ කෙළවර කරගත්තා කියලා විස්තර කරනවා. යම් නිවනකට යම් තැනකට උපමා නැද්ද? ඒ රාගාදීන් නොයා හැකි. ඒ වගේම නිවන, ඒකාන්ත අධිගමය වූ නිවන අධිගමය කළා. මට දැන් සැකයක් නැහැ. මෙයින් මා නිවනෙහි අධිමුක්තව වාසය කරනවා කියලා පිංගිය හාමුදුරන් වහන්සේ සතුට ප්‍රකාශ කරනවා. දැන් මෙතනින් මේ පාරායන වග්ගිය අවසන් වෙනවා. පිංගිය හාමුදුරුවෝ අරහත්ත්වයටපත් වෙනවා. භාවරි බමුණුතුමත් මොකද වෙන්නේ? අනාගාමි ඵලයටපත් වෙනවා. මේ පාරායන වග්ගියේ අවසන් නේද? මේ මේ මෙතනින් සම්පූර්ණ පාරායන වග්ගිය අවසන්. අපි දීර්ඝ කාලයක් පාරායන වග්ගිය සාකච්ඡා කළා. මේ පාරායන වග්ගයේටම සූත්‍ර ධර්මයන් අතර අටුවාවකුත් තියෙනවා, දීර්ඝ අටුවාවක්. මේ සූත්‍ර වගේ විශාල ප්‍රමාණයක් පෙළටම එකතු කරලා තියෙනවා චුල්ල නිද්දේශ පාළිය කියලා.
එතකොට ඒකත් පෙළ පොතක් හැටියටමයි පාවිච්චි කරන්නේ. නමුත් මේකේ අටුවාවක්, මේකේ විස්තරයක් තියෙනවා චුල්ල නිද්දේශය හැටියට. බොහෝ විස්තර තියෙනවා. මං හිතන්නේ ඒකේ තියෙන සියලු විස්තර සාකච්ඡා කළා නම් අපට අවුරුදු ගාණක්ම මේ පාරායණ වාක්‍යයේ කතා කරන්න පුළුවන්. ඒ තරමටම බොහෝ කරුණෝලින් විස්තර කරලා තියෙනවා පාරායණ වාක්‍යයේ. එහෙම තියෙන වෙන එකක් මේ ධර්මයේ අපි දැකලා නැහැ නේද? ඒ සූත්‍රයන්ටම අටුවාවක් ඒ පෙළදහම් තුලම තියෙන එකක් අපි දැකලා නැහැ. ඒ නිසා ඒ වටිනා මේ සූත්‍ර ධර්මයන් රැසක් තමයි අපි මේ දිගටම සාකච්ඡා කළේ. ඉතින් මොනවා හරි මේ පිළිබඳව අපට කතා කරන්න යමක් තියෙනවා නම් මතක් කරන්න, සාකච්ඡා කරන්න, එහෙම නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපට මේ වෙලාව සාකච්ඡා කරන්න සුදුසු වෙලාව. එතකොට එතෙදි තව විස්තර කරනවා අර බාවරි බමුණ අනාගාමී ඵලයට පත් වුණා වගේම බාවරි බමුණාගේ ශිෂ්‍ය පිරිසක් හිටියන එතන 500ක් ඒ හැම දිනාමත් අරහත්ත්වයට පත් වුණා කියලා නේද? එතකොට හිතන්න මේ සමාගමේදී කොයිතරම් පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් අරහත්ත්වයේ පසස් කරගත්තද? 16 දහසක් පිරිවර 16 දෙනෙක් මේ කොයි තත්ත්වයටද පත් උනේ? 80 මහා ශ්‍රාවක භාවයට පත් උනා. ඒ වගේම භාවරි බමුණ අනාගාමී ඵලයට පත් උනා. ඒ වගේම අනික් පිරිස භාවරි බමුණගේ ඒ ගෝල පිරිස අනික් 500ක් පිරිස මොකද උනේ? අරහත්ත්වයට පත් උනා. එතකොට හිතන්න කොයිතරම් පිරිසක් මිනිස්සු වශයෙන් මේ සූත්‍ර දේශනාව අවසන් වෙනකොට, මේ කරුණු ටික අවසන් වෙනකොට කෙලෙස් නැසුවද? ඒ වගේම දිව්‍ය බ්‍රහ්මයන් කෝටි ගණනක්, ලක්ෂ ගණනින් ඊ අය මාර්ගඵල භාවයට පත් වුණා. එහෙමනම් පාරායණ වාග්යය කියලා කියන්නේ මේ ධර්මයන් අතර තියෙන විශිෂ්ටම ධර්මයක් නේද? කුද්දක නිකායේ සුත්ත නිපාත පාළියේ තියෙන දෙයක්. මේ බුදුරජාණන් වහන්සේ මුල් කාලෙදිම දේශනා කරන ලද සූත්‍රයන් හැටියට විස්තර කරනවා. ඉතින් අපට කතා කළ යුතු යමක් තියෙනවා නම් කතා කරන්නට, එව නැත්නම් අපි අවසන් කරමු. එහෙනම් කල්පනා කරන්නට මේ අතරතුර හරි යම් දෙයක් මතක් වුණොත්, මතු වුණොත් ඒක අපි කතා කරමු. මේ මොහොතේදී අපි දීර්ඝ කාලයක් තිස්සේ මං හිතන්නේ මාස 10ක් විතර කාලයක් විතර අපි පාරායන වගේ සාකච්ඡා කළා. ඉතින් අදින් අවසන් වෙනවා. ඊළඟ සතියේ ලැබෙන්න ඉස්සෙල්ලා තව මාතෘකා තියෙනවා නම් අපට ප්‍රකාශ කරන්න අපි මේ මාතෘකා ඔස්සේ සූත්‍රය ධර්මයන් සාකච්ඡා කරමු. එහෙම තියෙන සූත්‍රයක් තියෙනවා නම් මතක් කරන්ට ඉක්මනින් අපි මේ සූත්‍රයේ ඊළඟට සාකච්ඡා කරන්න ගන්නවා. කාට හරි එහෙම කතා කළ යුතුයි කියලා හිතෙන සූත්‍රයක් තියෙනවා නම් ඒක සාකච්ඡා කරමු. අපි මේ වෙනකොට සූත්‍ර ධර්ම රාශියක් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි අදට අවසන් කරමු. මේ සිදු කරගන්ට ඉදුණු තුම උදාර වූ කුසල ධර්මයන් අපි පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් පුදු සසුනත් මේ ආයතනත් ඔබ හැම සියලු දිනාමත් වැඩඉඳ වදාරණ පූජනීය මහා සංඝරුවනත් සුරකින ඒ සියලු සම්මියදෘෂ්ටික දෙවියෝ, ඒ වගේම අද දවසේ අපට දන් පැන් දුන්න අපේ මනෝරිය අම්මා, ඒ වගේම උපාලි මහත්මා, ආදරණීය දරුවන් තුන්පොළ, ඒ වගේම මිනි බිරියන් දෙපළ, ඒ වගේම විශේෂයෙන්ම අද අපි සිහිපත් කරනවා අද මේ අපි ආශිර්වාද කරනවා අපි දක්ෂිණී අම්මගේ සිදාත් මහත්මයාගේ ආදරණීය පුතණුවන් රවීන්ද්‍ර පුතාගේ උපන්දිනේ. ඉතින් රවීන්ද්‍ර පුතාත් මේ මොහොතේදී සිහිපත් කරනවා ගිලන් ගතියෙන් පසු වෙන හැම දිනාමත් විශේෂයෙන් අපේ කේශණී අම්මගේ ආදරණීය මෞතුමිය ඇතුළු මට මතක යාප මාතාව කියලා ඒ මාතාව කියලා ඒ අම්මා ඇතුළු
අපේ කරු මහත්ම ඇතුළු හැමදෙනාමත් දෙවියෝ යහතින් මනාව කලට වේලාවට සුරක්කිත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසිත්වා කියල දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටාච බුම්මට්ටා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම මේ සිදු කර ගන්නට යුතුන උතුම් වූ උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ලම අපි අපේ මිය පරලොව ගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. අපි හැම දිනාගේම මිය ගිය ගුරුවරුන් දෙමව්පියන් ප්‍රදානව සියලු ඥාති හිත මිත්‍රාදීනොත් ඒ වගේම මේ ආයතනයන්ට අයිතිවාසිකම් කියලා මේ ආයතනයන් තුළ ජීවත් වෙලා මිය පරලොව ගියා වූ සියලු දිනාමත් අපේ මනෝරිය අම්මගේ ආදරණීය දෙමව්පියන් ප්‍රදාන ඒ පරම්පරානුයාත සියලු ඥාතිවරුත් උපාලි මහත්මයාගේත් ඒ මිය පරලොව ගිය දෙමව්පියන් ප්‍රදාන ඒ සියලු ඥාතිහිත මිත්‍රාදීනොත් ඒ පරම්පරානුයාත ඥාතිවරු හැමදිනාමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අපි හැමට ගෙමත් සංසාරික වශයෙන් පින් බලාපොරොත්තු වෙන හැමදිනාටමත් මේ පින් අත්වේවා, සැපවත්වේවා, සැපයන්ගෙන් සැපයන්ට පත්වේවා. සියලු දිනාම ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ සිද්ධ කර ගන්නට යුතුණු උතුම් වූ උදාර වූ මාගේ කුසල ධර්මතාවයන් සියල්ලම අපි ප්‍රාර්ථනා කරමු. සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වයේ පිණිස පින්තුනි, සත්පුරුෂත්වයේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන වටිනාකම අනන්තයි අප්‍රමාණයි. මේ ලෝකේ අපේ මේ ඇහ කන නාසය දිව ආදී මේ ඉන්ද්‍රියන් වසඟ කරමින් අපේ සිතක් අපිව අකුසලයට ගෙනියන්න මේ ලෝකේ සෑම අරමුණක්ම බලාගෙන ඉන්නවා. අපි ඒන් මුදව ගන්නවා නම් ඒ මුදවගන්නේ සත්පුරුෂේ කල්යාණ මිත්‍රවරේ. ඒ නිසා සත්පුරුෂය අතිශ්‍රේෂ්ඨයි. ඒ නිසා අපි හැමතෙම මේ සංසාරේ වාසය කරන තා කාලයක් අසත්පුරුෂ ඥාන ඇසුරක් නොලැබීවා. අපි හැම දිනාටම සත්පුරුෂෝ කල්යාණ මිතුරන්ගේ මෑසුර නිවන් හිමි කොටම ලැබීවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. අවසාන වශයෙන් අපටත් මිය පරලොව ගිය ඥාතීන්ටත් මේ ආයතනයේ වෙනුවෙන් නොඑක ආකාරයෙන් උදව් උපකාර කරන දන් පෙන් දෙන හැම දිනාටමත් පැමිණෙන පැමිණ තිබෙන සියලු දුක් කරදර කම්කටොළු විපත් ග්‍රහ දෝෂ නස්රස්ව දෝෂ දූරින් භූත වේවා. සියලු යහපත සාන්තිය සෞභාග්‍ය සැලසේවා. ඒ වගේම ඒ සියලු දිනාගේම රැකී රක්ෂා, ඒ වගේම අධ්‍යාපන ආදී කටයුතු දිනෙන් දිනම දියුණු පමුණු භාවයට පත් වේවා. සරතෝ භද්‍රා රක්ෂාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි හැම දිනාටම විශේෂයෙන්ම අද උපන් දිනයේ සමරන අපේ රවීන්ද්‍ර පුතාගේ අනාගත ජීවිතයේ වාසනාවන්ත වේවා. බලාපොරොත්තු ප්‍රාර්ථනා අදිෂ්ඨානයන් සියල්ලම එලෙසින්ම සමෘද්ධිමත් භාවයට පත් වේවා.
ප්‍රඥාවන්ත භාවයට පත්වේවා. මේ ධර්ම අවබෝධ කරගන්ට සියලු ශක්තිය ධෛර්ය වාසනාවත් උදා වේවා කියලා අපි ආශිර්වාද කරමු. අවසාන වශයෙන් අපටත් මිය පරලොව ගිය ඥාතීන්ටත් මේ පින්කම් වලට උදව්පකාර කරන සියලු දිනාටමත් පවතින දුක් දුරු වේවා. අකුසල දහම් ප්‍රහීන වේවා. කුසල ධර්මයෝ වර්ධනීය වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ වැඩිවා දියුණු වේවා. මේ ගෝර භයංකාර සංසාර දුකින් නිතරව ලබන උතුම් වූ නිවන් සුවය හේතු වාසනා වේවා. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු. සම්බ දුක්ඛා පමුච්ඡතු. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු. සම්බ දුක්ඛා පමුච්ඡතු. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු. සම්බ දුක්ඛා පමුච්ඡතු.